සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ගමේ සංවර්ධනයට සජිත්ගෙන් විශේෂ ක්‍රමවේදයක්. ජනාධිපතිවරණයේදී ඔබේ තීන්දුව ජීවිතේ නම් සජිත් සමග තමයි යන්න වෙන්නේ මරණය නම් ඔබ කැමති එම පොහොට්ටුව එමෙ නැත්නම් සුදු වෑන් එක යන්න හැරුණු හේතුව ශ්‍රී ලාංකික සංවිධායකයන් කියයි මුලින්ම අපි හිතුවේ රටගෙන ඊට දෙවනුව පක්ෂය සේරු විලින් මතුවන රත්රන් පෙරවස් එළඹුණු භික්ෂුන් වහන්සේ කුසල් දම් පුරා තෙමසකින් වස් පවාරණය කරන වපුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ ආගමික වතාවත් සිදු කෙරුණා. තෞතිසා දෙව්ලොව වස්විසු මාතෘ දිව්‍යරාජයන් වහන්සේට ධර්මීය දේශනා කර රන් ඉනිමගක මතින් පෙළහරපා දඹදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේද බුද්ධත්වයෙන් සත්වසක් ගෙවුණු අදවැනි දිනකයි. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අගතනතුරට පත් වූයේද වප්පොහේ දිනී බව ශාසන ඉතිහාසයේ සඳහන්. චීවර මාසයේ එළඹෙන්නේද වප්පුර පොහොය දිනේනොයි. මෙසේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වටිනා සිදුවීම් රැසකට දායක වූ වප්පොහොය සමරමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. සෑම පුන් පොහෝ දිනකම ITN රූපවාහිනියගෙන එන සමනක් රැස් වැඩසටහන මෙවරගෙන ආවේ පානදුර වලාන සිරි සිද්ධාත්තාරාම මහ විහාරයේ සිටයි. විහාරාධිපති පූජ්‍ය මොරපිටියේ කස්සප සාමින වහන්සේගේ අනුශාසනා මත එම කටයුතු සිදු කෙරුණා. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා පැවැත්වුණා. මේ අතර ITN FM සෑම පොහෝ දිනකම පවත්වන ශාසනාලෝක වැඩසටහනද පානදුර වලාන සිරි සිද්ධාත්තාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. එහිදී සාමණේර භික්ෂුන් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ කට්ටල පිරිනැවීම සහ උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ධාර්මික දිවි පෙවෙත සත්සාර කර ගැනීමට අවශ්‍ය දහම් පුස්තක ඇතුළු විවිධ පරිස්කාරයන් පූජා කිරීම ITN FM ශාසනාලෝක වැඩසටහන ITN නෙත්සර ප්‍රජා සත්කාර වැඩසටහනද අද දවස පුරා පැවැත්ුණේ පානදුර වලාන සිරි සිද්ධාත්තාරාම විහාරස්ථානයේදී. නෙතින් ලොව දකින්න යන තේමාවෙන් ඇස් කණ්ණාඩි ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. රංගන ශිල්පී චොන්තික නානායකාර මහතාගේ සම්බන්ධීකරණයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. ගමින් ගමට සිදුවන සංවර්ධනයේ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වැළවාය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ මහතා සඳහන් කළේ දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ජනසවිය වැඩසටහන යලි ක්‍රියාත්මක කරන බවයි. මොනරාගල දිස්ත්‍රික්කයේ ජනහමු මාලාව ආරම්භ කරමින් පළමු ජනහමුව වැළවාය බස් නැවතුම්පල ඉදිරිපිටදී අද පැවැත්ුණා. අමාත්‍ය රංජිත් මද්දුඹණ්ඩාර, නියෝජක කථානායක ආනන්ද කුමාරසිරි යන මහතුරුන් ඇතුළු දේශපාලන නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජාතික සංවර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් අපි පිහිටවනවා හැම ග්‍රාම සේවා වසමකම දිනපතාම ආරම්භ කරන ව්‍යාපෘති අවසන් කරන ව්‍යාපෘති ජනතාවගේ ඉල්ලීම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්ෂණය කරලා දිනපතාම අපි දැවැන්ත සංවර්ධනයක් මේ වැඩසටහන හරහා ක්‍රියාත්මක කරනවා ඍජුවම මේ හැම ප්‍රශ්න සමග රටේ ජනාධිපතිවරයා දැනුවත් වෙලා 24 පෑම පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳන පුද්ගලෙක් බවට අපි පත් වෙනුයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන දෙවෙනි වැදගත් කාරණාව අද දවසේ ක්‍රියාත්මක වෙන සමෘද්ධි සහනාගාර වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න යන ගමන් ජන සවි වැඩසටහන රට පුරාවටම අපි ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පෞගිය කාලේ රට පාලනය කරපු ඇත්තෝ සංඛ්‍යාලේඛන නිර්මාණය කරලා රටට බොරු ප්‍රතිරූපයක් ලබා දුන්නා. ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා දර වශයෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට 50,000ත් 55,000ත් අතර මුදලක් වැය වෙනවායි කියලා. මේ රටේ පවුල් කීයක් ඉන්නවද? මේ රුපියල් 50,000ක් ආදායමක් නොලබන අය. මේ රටේ නිහඬ බහුතරය හඬ බවට පත් වෙලා ඒ කැපකිරීම කරන්නට සජිත් ප්‍රේමදාස ලෑස්ති. විකල්පය මොකද්ද? ජනතාවගේ ජන දුක නොතේරෙන ඇත්තෝ වතුර ඉල්ලනකොට වතුර දුන්නේ T56. සමහරු හිතාගෙන ඇති අර 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයා කියන්නේ නිකම්ම නිකම් පඹෙක් කියලා. පඹෙක් කියලා හදන තනතුරට පඹ ගාලක පැටලෙන්නේ මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති නෑ. කොන්න කැලින් තියාගෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාව ඉස්සරහට මම දිවිහිමියෙන් එවගම නෝයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ගත් තීන්දුවට පක්ෂයේ ක්‍රියාකාරී සංවිධායකින් සිය විරෝධය පළ කර සිටිනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකින් මාධ්‍ය හමු කැඳවමින් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක් වුණා. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මුලින්ම අපි හිතුවේ රට ගැන ඊට දෙවනුව පක්ෂය. අපේ ආසනයේ සියලුම ජනතාව ඉල්ලීම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවත් එක්ක එකතු වී වැඩ කටයුතු කරන්න. ඒ මත උඩ තමයි අද අපි කොළඹට ආවේ. යනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොඩක් සංවිධායකවරු හෙට අනිද්දා විතර වෙනකොට පක්ෂයට බැඳෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පිරිසක්ද ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළා. පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් මේ වන විට අතරමං වී ඇති බවයි. 2018 අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කරන්නට අපි අත්වල බැඳගෙන අපි ලක්ෂ 13ක් වැනි ඡන්දයක් ලබා දීමට අපි කටයුතු කරා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා වෙත. නමුත් එතුමාගේ ලක්ෂ 13ක් හැටියට මේ ජනතාව දුන්නා කියලා හිතාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා පාවා දුන්නා. ඒ නිසා අපිට ඒ ගැන සැහැන්න දුකක් කලකිරීමක් තියෙනවා. අපි එදා ඉඳලා අවුරුදු 25ක් මගේ දේශපාලන ඉතිහාසයේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් කැප කරපු කෙනෙක් මම. ඒ නිසා අපි අපේක්ෂකව 9000කට කතා කරන්න නැතුව එතුමා තනි තීරණයක් ගන්නවා. පක්ෂ සභාපතිකම එතුමා පූජා කරනවා. ඊට පස්සේ දායසිරි පක්ෂ මහලේකම් ඒ පැත්තටත් මේ පැත්තටත් පැනලා ඊට පස්සේ මහලේකම් තනතුරු තරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉහළ නායකත්වයේ පිටින් අරගෙන එතුමල්ල ගිහිල්ලා ඊටන් කොහොට්ටුවට උදව් කිරීමට යනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් 9000ක් මේ රටේ අපි අතරමං වෙනවා. අතරමං වුණාට පසුව අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්නේමක් නැති තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ නිසා අපේ සීරුම ශ්‍රී ලංකා වාසී සංවිධායකවරුන්ට මේ වෙලාවේ අපි ආරාධනා කරන ඉතාම ගෞරවයෙන් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලන ලාංඡනයේ හංසය අහිංසක සතෙක්ගේ ලාංඡනය මේ හංසයාගේ ලාංඡනයට එකතු වෙලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම විජයග්‍රහණ බවට පරිවර්තනය කරනවා. අපිව කෑම එකේ තියෙන කරපිංච නැට්ටක් ගන්නට දාලා අහකට දැම්මා දාසිරි මහත්තයා හැම කට්ටිය. අපිට ඒක වෙන්න දෙන්න බෑ. මෙතෙක් දුර රැකගෙන ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අපි පැත්තකට තල්ලු වෙලා දේශපාලනයක් කළේ නැති විදිහට තමයි පොහොට්ටුවේ කට්ටිය අපිව පිළිගන්නේ. අපි පොහොට්ටුවට කවදාකවත් දෙන්න බෑ. අපිට දේශපාලනය නොකර ඉඳද්ද මේ පක්ෂය රැක ගන්න ඕන නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාව දිනෝලා අපේ මේ පක්ෂය නැවත ශ්‍රී ලංකාව තුල ශ්‍රේෂ්ඨ පක්ෂයක් හැදියට හදන්නට අපි මේ සංගමයක් එකතු වුණා කියන එක මම මේ අවස්ථාවේ කියා සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීරිගම සම සංවිධායක සංජය සිරිවර්ධන මහතා පවසනවා.
මීරිගම පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ මීරිගම බල මණ්ඩලයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්නයක් වුණත් වෙන්නේ පැහැදිලිව වෝට්ටුවෙන් කියන එක පෞගේ අගමැති දනතුන මහින්ද රාජපක්ෂ ගත්ත වෙලාවේදී අපිට පැහැදිලිව පෙන්වලා තිබෙනවා. ඒ හින්දා අපි රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතුව මේ ගමන හරියාකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා අපි 500 ලකුණු ජයග්‍රහණය කරන්න තමයි අද මීරිගම ආසනයේ මේ බල මණ්ඩලය අපි සියලු දෙනාම එකතු වෙලා ඒකමතිකව මේ තීන්දුවකට අවිල්ල තිබෙනවා. අවසාන වශයෙන් අපි කියන්නේ මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමා අවසානයේ ඡන්ද දෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා 500 ලකුණු දෙකේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය කරන්දෙනිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කරන්දෙනිය සම සංවිධායක රම්‍ය විජේතුංග මහතා මෙහිදී කියා සිටියේ නිදහස් පක්ෂ බිම් මට්ටමේ කිසිවෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය නොදක්වන බවයි. නොවැම්බර් 16 වෙනිදා මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ආදරණීය පාක්ෂිකයන් ඇත්ත වශයෙන්ම වැරදි මතයකට ගිහිල්ලා ඡන්දය දුන්නොත් පොහොට්ටුවට 17 වෙනිදා උදේට 68 වසර සුපැරිණි අපේ පක්ෂයේ ආදරණීය පක්ෂයේ මලගම සනිටුවන් වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා මම ගරු සංවිධායකවරුන්ගෙන් සහ ගරු මන්ත්‍රීවරුන්ගෙන් බගෑපත්ව ඉල්ලනවා මේ අවස්ථාවේදී කිසිම හේතුවක් නිසාවත් පොහොට්ටුව සලකනට ඡන්දය පාවිච්චි කරන්න එපා. හෘද සාක්ෂියට එකඟව කිසිදු සංවිධායකවරේ මම විශ්වාස කරනවා පක්ෂයට ආදරය කරන කිසිම සංවිධායකවරේ පොහොට්ටුව සලකුණට ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. උඩින් මොනවා කිව්වත් යටින් ඕක කෙරෙන්නේ නැහැ. එදා කිව්වා රාජපක්ෂලාගේ වළං හොදන්න වෙනවා, අගුපිල්ලොල් ලගින්න වෙනවා කියලා කිව්වා පක්ෂයේ ඔය ලොකු තානාන්තර දරන අය. අද පොහොට්ටුව සලකුණට ගිහිල්ලා ඒ අගුපිල්ලොල් ලගලා වළං හොදන්නේ ඒ අය. මතක තියාගන්න පක්ෂයේ සභාපති නිර්පාක්ෂිකයි. අපිත් නිර්පාක්ෂිකයි. අපි ස්වාධීනයි. අපිට අයිතියක් තියෙනවා පැහැදිලිවම පක්ෂය බේරගන්න. ඉදිරියේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ සටනට එනවා. කුමාර වෙල්ගම් මැතිතුමා මේ සටනේ ඉන්නවා. ඒ වගේම හිටපු සංවිධායකරු විශාල පිරිසක් බුරුතු ගණන් ලබන සති වෙනකොට අපේ සම්දානෙත් එකතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ සටනට. ඒ නිසා එතෙන්දී අපි මේ ගමන ගෙනියනවා. ගෙනෙල්ලා නියත වශයෙන්ම පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුල නියත වශයෙන්ම බහුතර ඡන්දයෙන් පරාජයට පත් කරලා අපි පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ආදරණීය පක්ෂය බේර ගන්නවා කියන පණිවිඩය ප්‍රකාශ කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද මරණයද යන්න ජනතාව තෝරා ගත යුතු බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේරුවර මහතා පවසනවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිතිය එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කල ප්‍රකාශයක් වැරදි විදියට අර්ථකථනය කරමින් නාලිකා දෙකක ප්‍රචාරය වුණා. ඒ ප්‍රචාර වීම හරහා මා කියපු අදහස සම්පූර්ණයෙන් විකෘති කළා. රණවිරුවන්ට මා කෙරෙහි වෛරයක් ඇති වී කිරීම සඳහා පාවිච්චි කරලා තිබුණා. ඒ නිසා මම කැමැති මේ මාධ්‍යයන් ඉල්ලන්න මේ මගේ කතාව විකෘති නොකොට එලෙසම ඒ තැන දාන්න කියලා. ඒ රණවිරු ගාය කියන වචනය මම ඉලාස් අස්කරගත යුතු වචනයක් නොවේ. මොකද රණවිරුවන් ගැන නෙමෙයි මම මේ දොස් කීවේ. රණවිරුවන් දඩයන් කරපු අය අද රණවිරු ගායකින් පෙළෙන බව. ඒ නිසා ඊනියා ප්‍රේමයක් රණවිරුවන්ට පෙන්නුම් කරන දේශපාලන අවශ්‍යතාවයකට එහෙම වැඩ කරන අයට තමයි රණවිරු ගාය වැළඳිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඔවුන්ට අපහාස නොකරන්නේ. ඒ නිසා තමයි ඔවුන් අපි කානු සුද්ධ කරන්න දාන්නේ නැත්තේ. ඔවුන් අපි නිසි ලෙස ඔවුන්ගේ රැකියාව යොදන්න අපි ටැක්ස් ගෙවනවා. අපේ ටැක්ස් ගෙවලා ඒ වැටුප් ගෙවන්නට අපි ප්‍රශ්න කරන්නේ නැහැ. මේ මිනිස්සු තමන්ගේ කරන ශ්‍රේෂ්ඨ කාර්යය කරද්දි. ඒ කියන තනකොළ කපන්න අපි එහෙම දැම්මේ නැහැ. ඒතකොට ඒවට විරුද්ධවයි අපි කතා කරේ. මොකද අද අපි මේ මොහොතකට එළඹිලා තියෙනවා තීරණයක් ගන්න. ජීවිතයද මරණයද කියන තැන. ජීවිතය නම් සජිත් සමග තමයි යන්න වෙන්නේ. මරණය නම් ඔබ කැමති එම පොහොට්ටුව එම නැත්නම් සුදු වෑන් එකේ යන්න. රණවිරුව නෙමෙයි මෙතෙන්දි වැරදි. රණවිරුවව යොදෝගෙන රණවිරුවව අවභාවිතය කරමින් හැම එකකටම රණවිරුවව දාගෙන හිටන් දේශපාලන වාසි ගන්න හදන එකට අපි කියනවා රණවිරු ගාය තියෙන්නේ කියලා. රට වෙනුවෙන් විශාලම කපවිරීම කළ තියෙන අපි කරපු නැති එකක් ඒගොල්ලෝ කළ තියෙන. ඒ මිනිස්සු ටික ගෙනල්ලා මොකද කළේ? දේශපාලන වාසි ගන්න පිටකොටුවේ අර නට්ටම් වෙනකම් වේල වේල ටකරම් මඩුවක දාලා අර පොලිතින් කවර් වලින් කවර් කරපු වැස්සෙ තෙමි තෙමි ඒ මිනිසුන්ට කරන්න පුළුවන් උපරිම දේවල් කළේ මේ ආණ්ඩුවෙන්. ඒකෙන් තමයි රණවිරුවන්ට වැඩිම සහන දීලා තියෙන්නේ. ඒ අනුව තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා එතෙන්ට ගිහිල්ලා ඒ රණවිරුවන්ට කිව්වා ඕකේ. ඕගොල්ලෝ ඉතාමත්ම යුක්ති සහගත සටනක් කරනවා. අපි ඒක අනිවාර්යයෙන්ම ඉදිරියේදී නොවැම්බර් 16න් පස්සේ අපි ඒක කරනවා කියලා එතුමා එතනින් පිටත් වුණා. අන්න අරය ඇහිල්ලා ඊට පස්සේ මොකද කළේ? ඒක දැක නාට්‍යවේ හිටියේ. ඊට පස්සේ විසිර ගියා තැඹිලි බීලා. රණවිරු ගාය. රණවිරුවන් යොදව ගන්නවා. කාල කන්නේ වැඩක්.
එල්ටීටී යුද්ධයට අදාළව මැදිහත් වෙලා වැරදිලා හරි තුවක්කුවක්පත් වෙලා යම් විදිහකින් අහිංසක මිනිහෙක් මලා බවටවත් අඩු ගාන චෝදනා කරමින් කියලා කිසිම රණවිරුවෙක්වත් අඩංගුර අරන්නේ නැහැ මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් අහනවා ඔයාගෙන් ඔයා කියන්න පුළුවන් නම් එහෙම කෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා නම් රණවිරුවෙක්ව නම් කරන්න කියලා කෙලින්ම දේශපාලන මේ කතන්දරලුනොත් අපි අයින් වෙලා ඔන්න මාතෘභූමියෙන් මුරුසිදිව ඉන්නට පිටමං වෙන්න උනා සූදානම් විපක්ෂ නායක හිටපු ජනාධිපති විශාල සටන්කාමියෙක් අපි කියනවා එයාට ඇයි අසාධාරණ විදියට බන්ධනාගාරගත කරලා ඉන්න මේ රණවිරුවන් වෙනුවෙන් සටන් නොවදින්නේ ඔයා වගේ වගක් නැතුව ඇයි ඉන්නේ හොරා වගේ මහින්ද රාජපක්ෂ අපිට උත්තර දෙන්න ඕනේ ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය පළනි දිගම්බර මහතා පවසනවා ඒ මහතා මෙම අදහස් පළ කළේ හැටන් නගරයේ පැවති උත්සවයකට එක් වෙමින් හැටන් නීග්‍රෝධාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 55ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන දානශාලාවේ කටයුතු සාබැලීමට අමාත්‍ය පළනි දිගම්බර මහතා අද එම විහාරස්ථානයේ වෙත පැමිණියා. මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ විහාරාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහගම විමල ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි. විහාරස්ථානයේ වෙත පැමිණි අමාත්‍යවරයා ආගමික වතාවත්වලටද එක් වුණා. අනතුරුව අමාත්‍ය පළ නිදිගම්බර මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. වෝට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකම එනම එනම පක්ෂ වුණාට ඉස්සර ඉතිය ඔක්කොම වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා අපිට කොක ගෙවෙන්නේ නැවත් නෑ. වැඩි ඡන්දය අපි දිනනවා සජිත් ප්‍රනදාස. ජනතාව තීරණ කරලා ඉවරයි. එතකොට ඡන්ද දාන්න. නැවතත් දේශීය පුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කී පුවත්පත් දැන්වීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානි තිසත්නායක මහතා පවසනවා. වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතා කී මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍යාමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පත්තර කීපයක දැන්වීම් ගන්නාවක් පළවලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව හමුදා නිලධාරීන්ගේ ඡායාරූප පළ කරමින් හිටපු නාවික හමුදාපතිවරයා, හිටපු ගුවන් හමුදාපතිවරයා, හිටපු හමුදාපතිවරයා සමග වර්තමාන හමුදාපති ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයකුත් පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැන්වීමක් පළ කරලා. මෙතන තියෙන ප්‍රශ්නේ ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා කියලා කියන්නේ යුද්ධෙදී ඉතාමත් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරපු කීර්තිමත් හමුදා නිලධාරීන් ඔව් කිසි විටක දේශපාලනයක් සඳහා ඈඳා ගැනීමක් සිදු කරන්න යුතුයකමක් නැහැ මං හිතනවා එතුමාගේ අනුදනුමක් හෝ එකඟතාවයක් නොතල් කළා මේ දැන්වීමට ඔහුගේ ඡායාරූපය යොදාගෙන තිබෙනවායි කියලා මම විශ්වාස කරන්නේ මෙවැනි ආකාරයට එතුමා කරපු පෙර ප්‍රකාශයක් මෙලෙස දැන්වීමකට යොදා ගැනීම හරහා මොකද්ද මේ කරලා තිබෙන්නේ ඒක තමයි ජෙනරාල් සවෙන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශය දැන්වීමකට යොදා ගැනීම හරහා හමුදාවේ නිල තත්ත්වේ නැත්නම් නිල නාමය දේශපාලනයට ඈඳා ගැනීමට තරම් මේ කණ්ඩායම බංකොලොත් බාහිර පත්තලා තිබෙනවා. ඒ නිසා අපි මේ ගැන බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිෂමට පැමිණිල්ලක් කරන්න. ඒත් එක්කම අපි ජනාධිපතිවරයා තමයි යුද හමුදා භාර සේනා විධායකවරයා. ඒ නිසා ජනාධිපතිවරයාටත් මේ සම්බන්ධයෙන් දැන්වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගැන කරුණා කරලා කරුණු විමසලා අවශ්‍ය පියවර ගන්න කියලා. ඉතින් මේකේ අපිට පේන එක දෙයක් තමයි කොයි තරම් පහළ මට්ටමකට රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය වැටලා තිබෙනවද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සංවිධායකින් රසක් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට සූදානම්ින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. අද කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මහත්තයව ප්‍රතික්ෂේප කරලා රාජපක්ෂ විරෝධය නිසා තමයි ඒ අය මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එකතැනක හිටගත්තේ. පුට්ටුවත් එක්ක වෛරය හැදිලා රාජපක්ෂ විරෝධී කඳවුරක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඉන්නේ. ඒ 112 න් අපි හිතන්නේ 100ට 1ක් 2ක් ගෝන්නයි යයි. හැබැයි බහුතරය පාක් වෙන්නේ ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාව රාජපක්ෂ විරෝධී කඳවුරේ. ඊයේ බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු ආවා කණ්ඩායමක් ආවා වෙල්ගම් මහත්තය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා මොකද්ද කරන්න කියලා. අද දවල් අද හවස වෙනකොට හෙට වෙනකොට තවත් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක රුබින් මට්ටමේ සමාජික තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරાવી. එතකොට මේ අයගේ මේ බැහැපු හුලන් ටිකයි ඉතුරු හුලන් ටිකත් බැහැලා 17 වෙනිදාට සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වීමේ සුබ පෙරනිමිති සියල්ල පහළ වෙනවා කියන එක අපි කියන්න ඕන. ප්‍රාදේශීය සභාවක හෝ දේශපාලනය කර පළපුරුද්දක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා එතුමාවට පස්සේ මේ ශුද්ධ මූල්‍ය ණය ඔක්කොම කපා හරිනවා. පෝරසානාධාරේ හැමෝටම දෙනවලු. විනය හදන කතා. ඉතින් මම අහනවා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සලස්මට අනුව ශුද්ධ මූල්‍ය ණය කපා හරිනවා නම් ඔහු ණය කපා හරින්න මුදල් හොයාගන්නේ කොහොමද? ආසන්න වශයෙන් ඒ සඳහා බිලියන 100ක් ඕන. පෝරසානාධාරේ දිගටම ගෙනියන්න බිලියන 400ක් අවශ්‍යයි. මම දැක එතුමා කියලා දෙනවා බැංකුවල පොලිය අනුපාතය පොලිය 20%කින් බදු ආදායම 20%කින් අඩු කරනවා. බදු කපා හරිනවා 20%කින් කියලා. දැන් රජයේ ආදායම බිලියන 2000යි. බදු 20%කින් කපනවා නම් බිලියන 400ක් ඒ වෙනුවෙන් අයින් කරන්න ඕන. ඒතර ඉතුරු වෙන බිලියන 1600යි. හැබැයි ණය වාරිකේ පොලිය ගෙවන්න විතරක් අද බිලියන 1800ක් ඕන. ඉතින් මැජික් කරන්නේ කොහොමද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රීකම කරපු නැති නිසා එයාට ඉතින් කියන්න පුළුවන්. හැබැයි ඇත්ත යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් එහෙම දෙයක් නැතුව මේ මැජික් පෙන්වන්න කතා කරන්නේ ඇයි? චන්ද ගන්න. අනු කුමාර දිසානායක සහෝදරයා අපේ රටේ දේශපාලනය අපට බය නැතුව කියන්න පුළුවන්. අදූෂිත දේශපාලනයේ සන්නාමය කියලා. පුළුවන් නම් ගෝඨාභය මහත්තයා කියන්න මේ මැතිවරණ වේදිකාව ටෙලිපොම්ටරෙන් බලාගෙන හරි කමක් නැහැ. අපි ආවම ඥාති සංග්‍රහය නවත්වනවා කියලා. එහෙම යයිද බෑ. ජාතික ආණ්ඩු අප්‍රසාදයට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවස්ථාවාදී කල්ලිය මහින්ද රාජපක්ෂ සමග අද එක්ව ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ජනාධිපතිවරණය සඳහා ගම්මට්ටමේ චන්දපුල විධායක සහ ක්‍රියාකාරීන් සම්බන්ධීකරණ නිලධාරින් ලෙස බදවා ගැනීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාතරපිට නිවසේ පැවති රැස්වීමකදී මෙම පිරිස බදවා ගැනුණේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා චන්දේ දවස වෙනකම්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කටයුතු කරපු චන්දේ දවස වෙනකම්ම මෛත්‍රීපාල සිරිසේනට බැන වැදුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවාදී කල්ලිය ජයග්‍රහණයෙන් පස්සේ රොත්ත පිටින්ම අපේ ආණ්ඩුවට එකතු වෙලා අපේ ආණ්ඩුවේ ඇමතිකම් ලබාගෙන ඒ විතරක් නෙමෙයි මහමැතිවරණයෙන් පස්සේ පරාජය වෙච්ච එස්බීලා වගේ අයත් ජාතික ලයිස්ට්ුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ අපි ලබාගත් ජනවරම කිලුටු කරා විතරක් නෙමෙයි සජ්ජාතික පක්ෂය ජනතාව අතර අප්‍රසාදයට පත්වීමේ ප්‍රධාන හේතුව තමයි මේ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අවස්ථාවාදී කල්ය එදා අපි අපේ රජයට එකතු කර ගැනීම. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවෘත විවාදයකට පැමිණෙන්නේ නැයි හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද අමාත්‍ය මංගල සමරවීර මහතා අභියෝග කර සිටියා. ඒ මාතර මැද්දේවත්ත ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවක් අමතමින් හිටපු මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන ලියන විවිධ නිවේදන මේ පසුගිය සතියේ නිකුත් කරපු වෙලාවේ ණය සම්බන්ධයෙන් මම දීර්ඝ විශ්ලේෂණයක් කරා. කරා විතරක් නෙමෙයි මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයාට ආරාධනා කරා අපි ප්‍රසිද්ධ සංවාදයකට මේ ගැන එන්නේ කියලා. අත වශයෙන්ම අපි ඕන වෙලාවක එදා තිබුණ ආර්ථික ප්‍රතිපත්තියත් මෙදා තියෙන ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපි එතුමා එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති. නමුත් බන්දුල ගුණවර්ධන කියන්නේ කවුද? ඔය මිනිස්සයා තමයි එදා එක පවුලකට රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියපු මහා විශේෂඥ ආර්ථික විශේෂඥ. ඒක නිසා එයාත් එක්ක මට කතා කරන්න දේවල් නැහැ. අවශ්‍ය නම් මහින්දට එන්නයි කියමු. අපි දෙන්න අපි පරණ යාළුවෝ. මගේ ජොබ් එක ඉස්සෙල්ලා කරපු එක්කෙනා. ඒක නිසා අපි දෙන්න වාඩි වෙලා මේක කතා කරමු. දීවර කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය දැනුම කුසලතාවය දීවර ප්‍රජාවට ලබා දීමට රජය මැදිහත් වී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා. බේරුවල හෙට්ටිමුල්ලේ දීවර වෘත්තිකයන් සමග පැවති හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මිනිස්සු අතර කතාවක් තියෙනවා මේ රට ගොඩ ගන්න පුළුවන් කෘෂිකර්මයෙන් කියලා. කෘෂිකර්මයත් එකක් තමයි. කෘෂිකර්මයට වඩා මේ කතා කරන මොහොත වෙද්දිත් රටේ දලජාතික නිෂ්පාදනය දීවර කර්මාන්තෙන් දෙනු. මේ රටේ ඩොලර් ප්‍රශ්නේ ඉස්සන් කර්මාන්තෙන් විතරක් අපිට ඉවර කරන්න පුළුවන්. දල වශයෙන් එදා මම දීවර අමාත්‍යාංශයේ බාරගද්දි මෙට්‍රික් ටොන් 1500 ඉස්සන් කර්මාන්තෙන් නිෂ්පාදනය තිබුණා. මේක අද අපි කතා කරන මොහොත වෙද්දි 8000ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඉස්සන් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 8000ක මේ ලක්ෂයකට යන්න පුළුවන්. ඒ සඳහා දැනුම අවබෝධය කුසලතාවයේ රාජ්‍ය මැදිහත්වීමත් තුළ ලබා දෙන්න ඕන. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හැම විටම අදිෂ්ඨානයෙන් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා කිරිවිහිර රජමහා විහාරයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කිරිවිහිර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්බිද්ද සාමිද් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේ සෙත්පිරිත් සජ්ජායනා කොට සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පළ කළා. කතරගම දේවාලය වෙතද පැමිණි ඒ මහතා විශේෂ ආශිර්වාද පූජාවකට සහභාගී වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙමින් විශේෂයෙන්ම කතරගම පුරවරයේ ආශිර්වාදය ලබාගෙන අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන මහජන හමු 151ක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඔබ වහන්සේලා මා වෙත ලබා දුන්නු මේ අති උතුම් වූ ආශිර්වාදය පිළිබඳව මගේ ගෞරවය සහ ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකට සිටින සිංහල බෞද්ධ අපේ මාතෘභූමියේ සම්බුද්ධ ශාසනය සුරකින්නට වැඩ කටයුතු කරන්නට මම හැම විටම අදිෂ්ඨාන කරගෙන සිටිනවා මගේ පියාගෙන් ලැබපු ඒ ආභාෂය තුලින් බුද්ධ ශාසන අරමුදල ස්ථාපනය කරලා බුද්ධ ශාසන අමාත්‍යංශය ස්ථාපනය කරලා ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මගේ පියාණන් ඉෂ්ට කරපු ඒ විශිෂ්ට සේවාව තවදුරටත් ප්‍රගුණ කරමින් සම්බුද්ධ ශාසනය බබලවන්නට මම නිරන්තරයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සපත කර සිටා මේ වැඩසටහන උදෙසා ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් ලැබෙන ඒ අවවාද අනුශාසනා උපදෙස් මත අපේ රටේ සම්බුද්ධ ශාසනයේ මුරු දේවතාවන් හැටියට කටයුතු කරන පූජනීය මහා සංඝරත්නයේ අධීක්ෂණය තුල සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ඒ ජාතික ආගමික මෙහෙවර ඉතාමත්ම සක්‍රීය ක්‍රියාත්මක කරන්නට ආදිෂ්ඨාන කරගෙන සිටිනවා. ශ්‍රී ලංකාවේ රත්රන් ඇති බවට පැහැදිලි සාක්ෂි පවතින බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සක්‍රිය කිරීමටයි එම කාර්යාංශය පියවරගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ඈත අතීතයේදීද රත්රන් පැවති බවට පුරාවිද්‍යා පරීක්ෂණ තුළින් සනාථ වී තිබෙනවා. රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට සේරුවිල ප්‍රදේශයෙන් රත්රන් ලබාගත් බව මහාවංශයේ සඳහන්. භූවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී සේරුවිල ප්‍රදේශයේ තඹ සහ යකඩ නිදි ඇති බවට සොයාගත්තේ 1971 වසරේදී. ප්‍රංශ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සමග ඒකාබද්ධව කළ පරීක්ෂණවලදී තඹ යකඩ මෙන්ම රත්රන් සහිත බහු ඛනිජ සම්පත් බහුල ලෙස සේරුවිල ප්‍රදේශයේ ඇති බවට තහවුරු කර ගැනුණා. පසුව එම ප්‍රදේශයේ පැවති සිවිල් ගැටුම් හේතුවෙන් මෙම පරීක්ෂණ නතර කෙරුණා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මෙම කටයුතු යළි ආරම්භ කර ඇති අතර එම ප්‍රදේශයේ පැහැදිලි ලෙසම රත්රන් නිදි ඇති බවට තොරතුරු සොයාගෙන තිබෙනවා. මීටර් 100ක් දක්වා ගැඹුරට දැනට ගවේෂණය කරලා තියෙනවා. දුර්ලභ ලෝහ විශේෂයෙන්ම රත්රන් ඒ වගේම ප්ලැටිනම් ඒ වගේම පැලේඩියම් කියන මූලද්‍රව්‍ය තියෙන බවට ප්‍රංශ ආයතනයත් වාර්තා කරලා තිබුණා. ඒ අනුව අපි ලබාගත් විශ්ලේෂණ වලින් අපට දැනට හොයාගන්න පුළුවන් වුණා බිලියනයකට කොටස් 1000ක් දක්වා පමණ ප්‍රමාණය තියෙන රත්රන් මෙහි තිබෙන බවට තම සාම්පල වලින් අපේ ලක් පොළවේ අපිට මේ වෙනකොට සහතික වශයෙන් සහතික කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ පොළවේ රත්තරන් තිබෙන බවට. ඉතින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ගවේෂණය කරන්න කැමැති ඒ සඳහා ආයෝජනය කරන්න කැමැති දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට අපි දැන් දොරවිවෘත කරලා තියෙනවා මේ ගවේෂණ කටයුතු වලට. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9ට. www.itnnews.lk